අයිබවන් හරිද හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම මදුකා සමරකෝන් ප්‍රථමයෙන් සිරස්තල නවම්පුන් පොහෝ දිනේ ආදායි සියත අමාවැස්ස සචිවි විකාශයේ පන්නිපිටිය දෙවුරම් මහ විහාරයේ සිට නවම් මහා පෙරහැර මංගලයේ අවසාන පෙරහැර අදයි එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක දුර සම්බන්ධයෙන් රොයිස් කනස්සල්ලෙන් දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නවම්පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. එවින් මෙන් වූ මෙවර සියත අමාවැස්ස පොදා සජීව විකාශය පන්නිපිටිය ශ්‍රී දෙවුරම් මහා විහාර පරිසරයේ සිට ගෙන එනු ලැබුවා. වසරේ දෙවන පොහෝ දිනේ වන්නේ නවම්පුන් පොහෝ දිනයයි. බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවුමනක් පෙරසෙ ක්‍රස් කොට පළමු වරට සංඝ සම්මේලනයක් පවත්වන ලද්දේද අද වැනි නවම්පුන් පොහෝ දිනකයි. එමෙන්න බුදුන් වහන්සේ චාපාල චෛත්‍ය අසලදී ආයු සංස්කාරයේ අතහරිනු ලැබුවේද නවම්පුන් පොහෝ දිනකයි. මේ අතර නවම්පුන් පොහෝදා සියත අමාවැස්ස පොහෝදා සජීවී විකාශයේ පන්නිපිටිය ශ්‍රී දෙවුර මහ විහාරස්ථානයේදී අද උදෑසන ආරම්භ වුණා. නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. ඉන් අනතුරුව මහවිලච්ඡේ ධම්මනදී ස්වාමින් වහන්සේ ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද බොරල්ලේ අතුල අනුනායක ස්වාමින් වහන්සේ මෙන්ම මහරගම සිරි වජිරඥාන ධර්මායතන වාසී පූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමින් වහන්සේ විසින් ධර්මදේශනාවන් සිදු කළා. එදාට වඩා සදාචාර්ය අද ශක්තිමත්ද අන්තිමද කියලා එකට දෙන උත්තරේ කුමක්ද? හැමෝම එකහෙලා මහ හඬින් කිව්වා උත්තරේ අන්තිමයි කියලා. ඉන් අනතුරුවයි කොළොන්නාවේ සිරි සුමංගල මහනායක ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් බුද්ධ පූජාපින් කම පැවැත්වුණේ. අද දහවල් සියත අමාවැස්ස පෝදා සජීවී විකාශයේ දම්සභා මණ්ඩපයේ පැවැත්වුණු අතර එහි සම්පත්දායකයන් ලෙස ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ඇත්කඳුරේ සුමනසාර ස්වාමින් වහන්සේත් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ඉශාන්ත මල්සිරි මහතාත් සහභාගී වුණා. බුදුදහමේ ලෝකේ මවන්න කරන මහා බ්‍රහ්මී පිළිගන්නෙත් නෑ. මහා විශ්වකර්ම දෙවියෙක් එහෙම පිළිගන්නෙත් නෑ. මේ සියල්ලෙහි අධිකාරී භාවය තමන්ගේ මනසටමයි තමන්ටමයි. දැන් ත්‍රිපිටකය කිව්වොත් එහෙම එතන බුද්ධ භාෂිතය සහ ශ්‍රාවක භාෂිතය කියන දෙකම තියෙනවා. ත්‍රිපිටකයේ තියෙන සියල්ලම බුද්ධ භාෂිත නෙවෙයි. බුදුන් වහන්සේ විසින්ම දේශනා කරපුව නෙවෙයි. ඇතම් කොටසක් තියෙනවා ශ්‍රාවක භාෂිත. ඒ කියන්නේ මහරහතන් වහන්සේලා විසින් දේශනා කරලා භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත කරපු. ඉන් අනතුරුව පැවති ධර්මදේශනාව මෙහෙවූයේ අමරපුර නිකායේ සුමන පාර්ශවයේ අනුනායක ශාස්ත්‍ර විශාරද පණ්ඩිත ත්‍රිපිටක විශාරද සද්ධර්ම වාගේශ්වර කතුළුවේ රතනසිහ අනුනායක ස්වාමීන් වහන්සේ විසෙන්. සියත අමාවැස්ස නවම් පොහෝදා සජීවී විකාශයේ නිමාවට පත් කරමින් ධර්මදේශනාව සහ සිල් පවාරණය මෙහෙවූයේ උඩහමුල්ල පඤ්ඤානන්ද පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කොටුකඩ සුධීර ස්වාමීන් වහන්සේ විසෙන්. මේ අතර රටට සහ ශ්‍රී ලංකා වාසී සමස්ත ජනතාවට සෙත්පතා බෝධි පූජා පින්කමක් පසුගියදා මහනුවර ඓතිහාසික වැල් බෝධියා පියසදී පැවැත්වුණා. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර අද පස්වරුවේ යෙදුණු සුබ මොහොතින් ආරම්භ කෙරුණා. මේ අතර පෙරහර මංගල්‍ය ආරම්භ කරමින් පැවති පළමු පෙරහර ඊයේ රාත්‍රියේ වීදී සංචාරය කළා. හතලිස් වන වරටත් පැවැත්වෙන අගනුවර මහා සංස්කෘතික කලා මංගල්‍යය කොළඹ හුණුපිටියේ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ මහා නවම් පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය ආරම්භ කළා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සදාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහැර වීදි සංචාරය කිරීම ආරම්භ වුණා. අවස්ථාවට හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලඥයින් මෙන්ම දෙස විදේශ සම්භාවනීය අමුත්තන් රසක්ද සහභාගී වී සිටියා. පොඩි හාන්දුරුවට මං සුවය මේ පෙරහැර ආනිසංස වලින් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි පෙරහැරක් වීදි සංචාරය කරද්දී රටේ ජනතාවට සාමය, සෞභාග්‍ය, සතුට ප්‍රාර්ථනා කරගෙන තමයි වීදි සංචාරය කරන්නේ. ඒ කටයුත්තත් ඒ ආකාරයෙන්ම ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ජනාධිපතිතුමා ඉන්න අවස්ථාවේදී මතක් කළ යුතුව තියෙනවා පෙරහැරේ යන අලි සම්බන්ධයෙන් අද විශාල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. සමහර අධිකරණවලදී පෙරහැරවල වලට අලි දීම තහනම් කරලා තියෙනවා. ඒ වගේම අලි පන්සලේ තියා ගැනීම හින්දා ආමුදුරුවරුන්ට නඩු පැවරිලා තියෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් විය යුතුව තියෙන කාලයක් අද. ඇලි අතිවුන් සමග පෙරහැරවල් සංවිධානය වුණේ අද ඊයේ නෙවෙයි, ඉතිහාසයේ ඉඳලා. එමනම් සුදු අධිරාජ්‍යවාදීනුත් එයට බාධා කළේ නැහැ. එමනම් දැන් එවැනි තත්ත්වයක් ඇතිවීම ගැන කනගාටු වෙමින් ඒ පිළිබඳව සිළු දිනාගේම අවධානය යොමු කරවමින් වාර්ෂිකව පෙරහැරක් පැවැත්වීම තුළ ප්‍රධාන වශයෙන්ම අපේ ඓතිහාසික වැදගත්කම් සමග ඓතිහාසික සංස්කෘතික උරුමයන් පිළිබිඹවීම තමයි විශේෂයෙන්ම පෙන්නුම් කරනු ලබන්නේ. රට තුළට ගලා එන විවිධ විදේශීය සංස්කෘතීන් සමග අපේ සංස්කෘතියට එල්ලවන අභියෝගවලදී අපි තවමත් අපේ අනන්‍යතාවය පෙන්නුම් කරන තිබෙන පුළුල් මහා සංස්කෘතික කැඩපතක් තමයි අපේ පෙරහැර කියලා කියන්නේ. අපේ මහා සංස්කෘතිය පිළිබඳව, අපේ සිංහල බෞද්ධ අනන්‍යතාවයන් පිළිබඳව, ඒ සංස්කෘතික හර පද්ධතීන් පිළිබඳව අපේ රට වගේම ලෝකයට පෙන්නුම් කරන්න මේ ඉතාමත් වැදගත් අවස්ථාවක්. පෙර දිනේදී මෙන්ම උඩරට, පහතරට, සබරගමු මෙන්ම විවිධ කලා කුසලතාවයන් නැති කලා ශිල්පීන්ගේ දක්ෂතා විදහා පෑමට මෙම අවසන් රාත්‍රියේ පෙරහැර මනා පිටුවහලක් බවට පත් වුණා. කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ නවන් මහා පෙරහැර මංගල්‍යයේ මෙවරත් පැවැත්වෙන්නේ කොළඹ හුණුපිටියේ ගංගාරාමාධිපති අධිපූජ්‍ය ගලපොඩ ඥානීස්සර ස්වාමින් වහන්සේගේ අනුශාසනා මතයයි. තායිලන්තයේ දසවන රජතුමාගේ රාජාභිෂේක මංගල්‍යයට ශ්‍රී ලංකා රජයෙන් තිරින කළ ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ඵල බෝධිය රෝපණය කිරීම අද තායිලන්තයේදී සිදු කෙරුණා. තායිලන්තයේ දසවන රජු ලෙස ලබන මැයි මාසයේදී අභිෂේක ලබන මහා වජිර ලොංකුන් රජු වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුබ පැතුම් සමග උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුරයක් තිළිණ කිරීමට පියවර ගත්තා. ජනාධිපතිවරයා වෙනුවෙන් එම බෝධීන් වහන්සේ රැගෙන තායිලන්තයේ බලා පිටත්ව ගිය නියෝජිතීන් පිරිස විසින් බෝධි අංකුරය අද තායිලන්ත රජු වෙත පිළිගන්වනු ලැබුවා. අනතුරුව එම බෝධි අංකුරය තායිලන්තයේ අයුත්‍යා නුවර වජිර ධර්මාරාම විහාරස්ථානයේ රෝපණය කිරීම සිදු කෙරුණේ තායිලන්ත අක්‍රමාත්‍ය ප්‍රයුත්චාන් ඕචා මහතා සහ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු එරට විශේෂ නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන්. මෙහි විශේෂත්වය වන්නේ අභිසස් ලබන තායිලන්ත රජතුමා වෙත ලැබුණු පළමු රාජතාන්ත්‍රික තිළිණේද මෙය වීමයි. අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේකම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ සහ තායිලන්ත ප්‍රධාන සංඝනායක හිමිවරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
ආනයනික කිරිපිටි පරිභෝජනයේදී කිසිදු ගැටලුවක් නොමැති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජිකයින් විසින් ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයන්වලට පිළිතුරු වශයෙන්. දැන් අද රටේ ලොකු ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු වෙලා තිබෙනවා මේ කිරිපිටි ගැන. දැන් මේක විද්‍යාත්මක විෂයක් මිසක් දේශපාලන විෂයක් නෙවෙයි. එතකොට මේ පිළිබඳව මේක පෝෂණය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා කිරිපිටි වලටත් අපිට බොරු කතා කරත අපිට තියෙන්නේ මේ පිළිබඳව විද්‍යාත්මක සත්‍ය කුමක්ද කියලා හොයාගන්න. කිරිපිටි ලංකාවට ගේනවද නැද්ද කියන එක දේශපාලන. ඒක ඕනෙ කෙනෙකුට නවත්ත තෑයි. හැබැයි මතක තියාගන්න ලංකාවේ දියර කිරි නිෂ්පාදනය තියෙන 10%යි. ඉතුරු 90 කොහෙන්ද හොයාගන්නේ? ඒතකොට ළමයින්ගේ පෝෂණයට සිදු වෙන්නේ මොකක්ද? ඒ නිසා කිරි පෝෂණයක්. සමහර කට්ටිය කියනවා කිරි නැතුව ඉන්න පුළුවන්ලු, කිරි නැතුව තියෙනවා. බොහොම හොඳයි. ඉතින් ඔය ධනපති කට්ටියට පුළුවන් චීස් තියෙනවා, බටර් තියෙනවා. නමුත් දුප්පත් ගමේ මිනිහට නේ මේකේ තියෙන්නේ කොයි එකද මේ ප්‍රෝටීන් ගන්නෙ කොහෙන්ද කියන එක. මේක මේ රටේ ප්‍රශ්නයක්. කිසිම විකල්පයක් නැතුව බොරුවට එක එකව කිව්වට මේ තියෙන ඒවා නවත්තන්නේ කියලා. තියෙන ඒවා නවත්තන්න පුළුවන්. කාටවත් කවුරුවක්වත් එපැයි කියලා නැහැ. එතකොට පෝෂණය මොකද? ඔය ලංකාවේ ඔක්කොම එහෙමනේ. ලංකාවේ පළවෙනි සංවර්ධන යෝජනා ක්‍රමයේ ඉඳලා විරුද්ධ වුණා. මොකද දේශපාලන. ගල්ලෝ ඉඳලා විරුද්ධ වුණානේ. 13 වෙනි සංශෝධනය මරාගත්තා. ඒකනේ ඒ වගේ තුට්ටු දෙකේ දේශපාලනයක් නේ මේ රටේ තියෙන්නේ. මං අදාහගෙන හිටියා අර පැල්පොල විපස්සය ආමතුරුන්ගේ දේශනාව. උන්වහන්සේ කියනවා මේ රට විනාශ කරේ අන්තවාදී භික්ෂූන්, අන්තවාදී දේශපාලඥයින්, අන්තවාදී වෘත්ති සමිති නායකයින් සහ අන්තවාදී මාධ්‍යවේදීන්. මොකද මේ රටට ඇවිල්ලා තියෙන්නේ? මේ තාම කොහෙද අපි ඉන්නේ? ලංකාවට ආනයනය කරන ඕනෑම කිරිපිටි මොන රටෙන් ආනයනය කළත් ඒ කිරිපිටි වර්ගය ප්‍රමිතියට අනුකූලද නැද්ද කියන එක අපි වරායදී පරීක්ෂා කරලා තමයි එළියට ගන්න ඇතුළට ගන්න ඒ කිරිපිටි වර්ගය. ඊට අමතරව ඒ වරායදී පරීක්ෂා කරලා බලන එක ડોකියුමන්ට් එකක් තිබුණා. ඒ අපනයනය කරන රටෙන් සෞඛ්‍ය සහතිකයක් දෙනවා. එහෙම තහවුරු කරලා මේ රිපෝට් එක ආවත් අපි මේ එන කිරි සාම්පල අරගෙන නැවත මේවා තහවුරු කරගන්න අපේ රසායනාගාරවලට යවනවා. ඒ වගේම අනුමත රජය අනුමත රස පරීක්ෂක ලැබොරටරි වන ජාතික සෞඛ්‍ය දෙදෙනා කළුතර ලැබරකට යවනවා. මේ අනුව මේ කිරි පිටිවල වෙනත් හැට් එකක් අඩංගු නැති බවට, වෙනත් මේ දෙයක් අඩංගු නැති බවට තහවුරු කරලා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපිත් කැමති කිරි පිටි වෙනුවට දියර කිරි ජනතාව භාවිතා කරනවා නම්. ඒ විතරක් නෙවෙයි මේ කොළඹ නගරයේ අයටත් උදේට කිරි බෝතලේ ගෙනල්ලා තියෙන තත්වයක් තිබුණේ. ඔබ දන්නවා දැන් ඒ තත්වයන් ඉතාම හීන වෙලා තියෙනවා. ඒ අඩුව පිරවීම තමයි ආනයනික කිරි පිටි මගින් සිද්ධ වෙන්නේ. කෙරබල පිටිය ද්‍රව වායු බලාගාරයේ ඉදිකිරීම සඳහා ආණ්ඩුව විසින් සිදුකරන ලද විශ්මිත ටෙන්ඩර් ගණුදෙනුවක් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කරුණු හෙළි කළා. ඒ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කෙරවල පිටිය LNG බලාගාරයේ ඉදිකිරීම සම්බන්ධයෙන් රාජ්‍යාංශයේ ලක්දනමි සමාගමට තමයි ටෙන්ඩරේට පූර්ණ සුදුසුකම තියෙන්නේ. එසේ තිබියදී ඊට වඩා වැඩි මිලකට චීන සමාගමකට මේ ටෙන්ඩරේ ප්‍රදානය කරන අතර කියනවා මෙගාවොට් 300ක් එකම ඉඩමේ විදුලි බලාගාර දෙකක් ඇතිකරන්න රාජ්‍යාංශයේ සමාගමටත් ඉඩ දෙනවා. එහෙම ඉඩ දෙන්න බෑ. විදුලි බල මණ්ඩල පනතේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව කැබිනට් තීරණ වලින් විදුලි බලාගාර ඉදි කරන්න බෑ. ඒ නීති විරෝධ විදුලි බල පනත උල්ලංඝනය කිරි. ඒක ලංකා ඉතිහාසයේ විශ්මිතම ටෙන්ඩර් ගණදෙනුව ලෙස තමයි මේ ඉතිහාස පොතට එකතු වෙන්නේ. කොකේන් ගහලා මේ කැබිනට් පත්‍රිකා පිළියෙල කරන කට්ටියක් ඉන්නවද කියන එක පිළිබඳ සැකයක් දැන් මතුවේ. මට තේරෙන විදිහට අධ්‍යාපනයේ නූතන විප්ලවයට ඔබ සූදානම්ද කියන්නේ පුද්ගලික පාසල් ආරම්භ කරනවට ඔබ ලෑස්තිද? පොයින්ට් පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුව දක්වා 44 ලක්ෂයක් දරුවන්ගේ දෙමව්පියන්ට අපි මේ ප්‍රශ්නේ යොමු කරන ඔබ එකඟ දෙක්සත් ජාතික පක්ෂයේ මේ ප්‍රතිපත්තිය. මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ වගේ විද්‍යාලයක් අලුතෙන් හැදුව මුදල් ගෙවන එක මාසකට සුද්ධ ලාභ ලබන්න පුළුවන් මිලියන 50ක් අවුරුද්දකට මිලියන 600ක් එවැනි පාසල් 25ක් දිස්ත්‍රික්ක 25ට හැදුවොත් මිලියන 15000ක් සුද්ධ ලාභ ලබන්න පුළුවන් වාණිජ බැංකුවක් ආරම්භ කරනවට වඩා ලාභයි ලක්ෂ 5ක් අය කළාම දරුවෝ 7000 ඒ පාසලේ ඉන්නේ මිලියන 3500 ඇතුළු වීමේ ගාස්තු වලින් විතරක් හොයාගන්න බැංකු රක්ෂණ සමාගම් ගරාජ් හෝටල් තරුපහේව නතර කළා ඔක්කොම එක්ක කිසිම පාඩුවක් වෙන්නේ නැති මේ ව්‍යාපාරේ පටන් ගන්න බැරි වෙලාවත් ජාතියේ රටේ කරුමෙකට එක්සත් ජාතික පක්ෂයේ රජයක් එහෙම නැවත බලයට පත් වුණොත් එහෙම නියත වශයෙන්ම සියලු දේ නිදහස් කරනවා වගේ 25 වෙනි වගන්ති අයින් කරන ඕනේ කෙනෙකුට මේ ලාභ ව්‍යාපාරයට එන්න ඉඩ දෙන්න. ඒකට තමයි මේ මුට්ටිය දාලා බලන්නේ. අපි මේ සඳහා ඉඩ දෙන්නේ නැහැ.
තමා ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සාධාරණ හේතු සාධක අග්‍රාමාත්‍යවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ වග කිවයුතු නායකයන්ගෙන් විමසා සිටින බව මීගමුව හිටපු ආසන සංවිධායක රොයිස් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ අද මීගමුව ප්‍රදේශයේ ජනතාව හමුවේ සිය අදහස් පළ කරමින්. එක්සත් ජාතික පක්ෂයේ මීගමුව නව ආසන සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පත්කිරුණේ පසුගිය දහවනදායි. එම පත්කිරීම සම්බන්ධයෙන් හිටපු ආසන සංවිධායක සහ මීගමුව නගර සභාවේ විපක්ෂ නායක රොයිස් ප්‍රනාන්දු මහතා අවස්ථා කිහිපයකදීම සිය විරෝධය පළ කර තිබුණා. මේ අතර අද දිනේ රොයිස් ප්‍රනාන්දු මහතා මෙලෙස අදහස් පළ කළා. මොකද්ද මේ නටබු තොයිලේ? මාව බිල්ලට තියලා කාවින්ද ජයවර්ධනව බේරගන්න එක්සත් ජාතික පක්ෂයේ නටබු තොයිලේ, නායකත්ව මණ්ඩලය නටබු තොයිලේ, අකිල විරාජ් මාලිකම්තුමා කියනෝ රොයිස් අගමැතිතුමා මේකට කිසිසේත්ම කැමැත්තෙන් ගත්තු තීන්දුවක් නෙමේ. අගමැතිතුමා ඉන්නේ ඔයාට. එහෙනම් මේ අගමැත්තෙන් ගත්තු තීන්දුව මොකද්ද? අපි මේවා දරගන්න ඕනේ. අපිට ලේවලින් අයිතියක් තියෙනවා මේ අත්තනෝමතික තීන්දුවට විරුද්ධ, මේ හිතුවක්කාර තක්කඩි තීන්දුවට විරුද්ධ කතා කරන්න. කණ්ඩායම් රැස්වීමතියන්ට ගණපූර්ණවත් කාවින්දට නෑ කියනක මත් දමුන්නාන්සලට කියනවා. අපි හැම මන්ත්‍රීවරයෙක්ම අද ඉඳ අඳින්නේ මේ ෂර්ට් එක. මේ වෙද්දී අපි පත්‍රිකාව සකස් කරනවා. උන්ගේ අප්පච්ච කරපු දේවල් කෙහෙල් ගහක්වත් මේට ඊට ඕලා නැහැ. නිමල් ලංස එක්ක හැප්පිලා, සරත් ගුණරත්න එක්ක හැප්පිලා, මහානගර සභාව උන්ට බලය දෙද්දී එක දර පිටියට බඳලා ගිනි තියපු මට ජායලි ගාපු කාවින්දව ආයේ ආපස්සට අල්ලලා තමයි කතර කරන්න කියන එක මං ඉල්ලා සිටින. රොයිස් නිසා අපි ඉන්න රොයිස් මහතව අපිට ඕන, අපේ සද්දන්තව අපිට ඕන, පැරිසුන් කාර්යාව ගහලම එලවනවා. අපිට ඕනේ මීගමුවට රොයිස්. මීගමුවට රොයිස්. රොයිස් පාට මාරන කටුස්ස අපිට එපා මේපා. අපිට ඕනේ මීගමුව රොයිස් මන්දිරතුමා. මහපොළ බාරකාර අරමුදල තුළ බිලියන 23ක පාඩුවක් සිදුව ඇති අතර එය මහබැංකු බැඳුම් කර ගණුදෙනුව මෙන් දෙගුණයක් වන බව සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අද පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. තස්සවාදයේ වැළැක්වීමේ පනත කියලා නම් තැබුවට මේ තස්සවාදයේ වැළැක්වීමේ පනත නෙමෙයි. තස්සවාදීන්ට නිදහස දෙන රජය ගන්න ක්‍රියාමාර්ගවලට එරෙහිව ඝෝෂණ කරන, අරගල කරන තිය සමිතිවලට ශිෂ්‍යයින්ට, වැඩ කරන ජනතාවට, සාමාන්‍ය ජනතාවට එරෙහිව පාවිච්චි කරන පනතක් බවට මේ පනත හඳුන්වා දෙන්න පුළුවන්. මෙතෙක් කලක් මහේස්ත්‍රාත්වරයාට පැවරලා තිබ්බ යම් යම් කරුණු සාමාන්‍ය පොලිස් නිලධාරීවරුන්ට පත් කරලා තියෙනවා. පොලිස් රාජ්‍යයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය රජය කටයුතු කරමින් යනවා. ආණ්ඩු කඩා වැටෙනකොට ගෙදර යන්න වෙන විට මර්ධනය සිද්ධ කරලා ඒ මර්ධනය ඔස්සේ පැවැත්ම ගොඩනගා ගන්න තමයි බොහෝ අය උත්සාහ කරන්නේ. ඇතුළත් මුදලි මැදතුමා මහපොළ බාරකාර අරමුදල පිහිටෙව්වා. මේක පාර්ලිමේන්තු බාරකාර මණ්ඩලයක් තියෙන. අග්‍රාංශකාරතුමා පවා ඒ බාරකාර මණ්ඩලයේ සමාජය. මේ ආයතනය සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාමාර්ගයක් අනුගමනය කළා. වෙන බිලියන 23ක පාඩුවක් සිද්ධ වෙලා තිනවා මේ මහපොළ බාරකාර අරමුද. දැන්ට තින්නේ බිලියන 8යි. මේකෙන් 23ක පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. මහපොළ බාරකාර අරමුදල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පෙස්සමක් අල්ලස් කොමිසමට බාර දුන්නා. හැබැයි ඒ පිටබද කිසි පරීක්ෂණයක් ඇත්තේ නැහැ. මහපොළ අරමුදල බඳුන් කර මිලදී ගැනීම සඳහා වැය කළ තිබුණ යුදවල තිබුණා. අපි දෙන්න මැද අපැමැති වරු රැසේ හිටියා. අපි දෙන්නම් බාරකාර බණ්ඩේ හිටියා. අපිට කවදාක්වත් මේ මහපොළෙන් 750කවත් ආයතා ක්‍රියාවකට අනුබල දුන්නයි කියලා කිසිම චෝදනාවක් නැහැ. මහදවල් මහබැංකුවේ මහමුදල් මංකොල්ලේ වගේ තමයි. මහබැංකු මංකොල්ලේ වගේ දෙගුණයක් මේක. මම ඇති කරපු මගදී ඔබතුමාත් නෑ එහෙම කිව්වේ නෑ. මම කිව්වේ මහපොළ විගණකාධිපතිගේ වාර්තාව අනුව දැනට මතු පිටින් තියෙන කාරණය තමයි අයිතු ලාභය උපයාගත්ත ප්‍රමාණය පබ්ලිකල් ට්‍රෙෂරිස් එක බිලියන 11. ඒතර ඊට වඩා මහපොළ එක වැඩි. දැන් මොන දේ කළත් බැඳුම් කර සිද්ධිය යට ගිහිල්ලා තියෙනවා. ඕහාරික විගණනයක් කළොත් ට්‍රිලියන ගානක පාඩුවක් තියෙනවා මේ. හැබැයි විගණකාධිපතිවරයා විසින් දෙන ලද වාර්තාවන් කීපයක් ගත්තාම එයා මෙතන කියනවා බිලියන 11ක් කියලා, ශ්‍රී ලංකන් එයාලයින් එකේ කියනවා තව ප්‍රමාණයක් කියලා. මහපොළ එකේ කියනවා බිලියන 20ක් කියලා. ඊට අනිත් ඒවා එකතු කළාම 23ක් වෙනවා. සංඛ්‍යා 3ක් කිව්වම නිසා ඊට වඩා සංසිඳීමක් කරේ නැහැ. වෙඩිකන්දේ කසුන් හෙවත් කිරයාදුරගේ කසුන් ධනංජය නැමැත්තා අද පෙරවරුවේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පන්නි පිටිය ප්‍රදේශයේදී රුපියල් කෝටි 700ක වටිනාකමකින් යුත් මැණික් සහ දියමන්තියක් කොල්ල කෑමේ සිද්ධියකට අදාළව පාතාල නායක මාකන්දරේ මදුෂ්ගේ සමීපතමේ කුබන කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරු කිරිබත්ගොඩ වෙඩිකන්ද ප්‍රදේශයේදී අද උදෑසන මිරිහන විශේෂ අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය වසරේ නොවැම්බර් 5 වනදා පොලිස් නිලැඳුමින් සහ සිවිල් නැඳුම් වලින් සැරසී පන්නි පිටිය ප්‍රදේශයේ නිවසක තිබූ මෙම මැණික් සහ දියමන්තිය කොල්ලකා තිබෙනවා. අත්තරංගුවටපත් සැකකරු හෙට දින හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. එම පුතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැන ගැනීම සඳහා පිවිසෙන්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.